අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පාලමේ පමාවත් බැරල් උඩ ගිය පාරුවත් ජීවිත හයක් මිලිගනි පාසල් දරුවන් තිදෙනෙකු සහ වයස වරුදු 3හමාරක දැරියකුත් කලපුවට බිලි ජනතාව ටයර් පුළුසමින් මන්ත්‍රී නිවසකට පහර දෙමින් විරෝධය පළ කරයි දැන් මෙරට උද්දමනය 8.3යි මාසයක් තුල උද්දමනය 2.1කින් වාර්තාගත ලෙස ඉහළ යයි අඹ ගැට සහ මඤ්ඤොක්කා තවමත් ලාබයි 60ට 60 ඉහළ යන එළවලු මිල ග්ලයිෆොසෙට් තහනම රිවර්ස් කළ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්ගේ තනතුර ඇමති රිවර්ස් කරයි මම වල් නැහැ සමාව ගන්නෙත් නැහැ තිස්ස කුට්ටි පාර්ලිමේන්තුවේදී කියයි කතානායකගෙන් තිස්සට අවවාද ඇමති ගාමිණි ලොකුගේටත් කොවිඩ් ඉදිරි උත්සව සමයේ රට වැසීමට සිදු වුණොත් පුදුම වෙන්න එපා විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි බෙන්ගාල බොක්ක යාලි කැළඹෙයි දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ප්‍රථමයෙන් දේශීය පුවත් ත්‍රිකුණාමලයේ කින්‍යාහි කුරුඤ්ඤංක නිපාලම ඉදිකිරීමේ පමාව සහ ප්‍රමිතියෙන් නැති පාලමක් නිසා අද අහිංසක ජීවිත හයක් අහිමි වුණා. ඒ පාලම් පාරුවක් පෙරළී යාමෙනි. ඒ අතර පාසල් දරුවන් තිදෙනෙකු සහ වයස 3 මාරක කුඩා දරුවෙකුද වනවා. රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 20 දෙනෙකු බවයි වාර්තා වන්නේ. කින්‍යාහි කුරුඤ්ඤංකණි පාලම ඉදිකිරීම ආරම්භ කර වසර ගණනාවක් ගත වී තිබෙනවා. කුරුඤ්ඤංකණි ප්‍රදේශයේ සිට කින්‍යා නගරයට යාමට ජනතාවට තිබූ කෙටිම මාර්ගය මේ පාලමයි. නව පාලමක් ඉදිකිරීම ආරම්භ කළත් ජනතාවට ගමනාගමනය සඳහා తాවකාලික විකල්ප මාර්ග සකස් කර තිබුණේ නැහැ. මේ නිසා බොහෝ පිරිසවලට නගරයට යාමට කිලෝමීටර් 7ක් පමණ යාමට සිදු වුණා. ඊට විකල්පයක් ලෙසයි පාලම් පාරුවක් මේ කලපුවට ආවේ. එය කිසිම ප්‍රමිතියකින් නිර්මාණය කරන ලද්දක් නෙවෙයි. හුදෙක් බැරල් කිහිපයක් මත ලෑලි අතුරා සකස් කරන ලද්දක්. අද පෙරවරුවේ 40 දිනක පමණ මේ පාරුවට ගොඩ වුණා. ඒ එක් අයික් රුපියල් 20 බැගින් ගෙවමින් රුපියල් 20ක් දීලා Taman මේ යන්නේ අවසන් ගමන කියලා මේ අහිංසක මිනිස්සුන්ට හිතෙන්න නැතු ඇති. මේ පාරුවෙන් කුඩා පාසල් දරුවන්ද නිතර එගොඩ මෙගොඩ යනවා. අදත් පාසල් දරුව සුපුරුදු විදිහටම ඇවිල්ලා හිටියා. නමුත් පාලම් පාරුවට අද මේ පිරිස දරා ගන්න බැරුව එය පෙරලිලා ගියා. මින් අහිමි වූ ජීවිත සංඛ්‍යාව දැනට 6ක්. ඒ අතර පාසල් දරුවන් තිදෙනෙකු සහ වයස වරුදු 3 මාරක දැරියක් දවනවා. එකම පවුලේ අම්මටයි පුතාටයි දුවටයි ජීවිතය අහිමි වුණා. දිවි ගලවාගත් අයගෙන් 20 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඉන් වයස අවුරුදු 6ක දැරියක් මේ වන විට ත්‍රිකුණාමල රෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබන්නේ. අද මේ සිද්ධිය නිසා එම ප්‍රදේශයේ ජනතාව කෝපයට පත් වුණා. ඔවුන්ගේ විරෝධය ප්‍රදේශයේ දේශපාලනඥයින්ට සේම රාජ්‍ය පරිපාලනයටත් එල්ල වුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එස්. තෞෆික්ගේ කින්‍යාහි පිහිටි නිවසට ප්‍රකෝප වූ පිරිස පහර දුන්නා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ටයර් පුළුසා ජනතාව තමන්ගේ දුක සහ විරෝධය පළ කළා. පාලම් පාරුව පෙරලීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා පාරුව පෙරළුණාට පස්සේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝගයක් කළා. අද පාර්ලිමේන්තුවේ මේ අනතුර පිළිබඳව කතාබහට ලක් වුණා. මහාමාර්ග අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ පාලම සෑදීමට ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව. වෙලා තියෙන ප්‍රශ්නේ දැන් මේ ප්‍රවාහණය කරන්නට ලබා දුන් මේ ෆෙරි එකට කිසිම අනුමැතියක් නැහැ. අනුමැතියෙන් තොරව මෙවැනි ප්‍රමිතියෙන් අඩු ෆෙරි එකකට මගී ප්‍රවාහණයට ඉඩකඩ ලබා දීම තුල තමයි මේ ඛේදවාචක සිදුවෙලා තිබෙන්නේ. කරුණාකර මේ පිළිබඳව ඔබතුමා පොඩ්ඩක් හොයා බලලා මේකට අවශ්‍ය පරිදි කටයුතු කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. කිලෝමීටරයක වගේ දුරක් මේ මුහුදු හරස් කරලා යා යුතුයි. අවාසනාවට වගේ මාර්ග අධිකාරියේ මේ අනුමැතියෙන් තොරව කොහොමද මේ මගී ප්‍රවාහණයට මෙවැනි ප්‍රමිතියෙන් තොර ෆෙරි එක අනුමැතිය ලබා දුන්නේ කියන ප්‍රශ්නේ. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. පහුගිය අප්‍රේල් මාසයේ 11 වෙනිදා
හිමල් ලංස ඇමතිතුමා ගිහිල්ලා මේ සඳහා මුල් ගල් තියලා වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරුවත් ඒ පාලමක් ඉදිකිරීමේ වැඩ කටයුතු අඩාල වෙලා තිබෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒ ආරම්භ කරන්නට යෙදුණු වැඩේ කල්ලාරින් නැතුව ඉක්මනින් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මේ විපතටපත් වුණු සියලු දෙනාටම ලබා දිය හැකි පරිම රාජ්‍ය මැදිහත්වීම තුල ලබා දෙන්න පුළුවන් සහන ටික වන්දි ටික ලබා දීමක් සිදු කරන්නයි කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ පාරුව ක්‍රියාත්මක කරපු ආකාරය ගැනත් නිත්‍යානුකූල භාවය පිළිබඳවත් කිසි විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ කියන යෝජනාව මේ සභාවට ඉදිරිපත් කරනවා. විපක්ෂ නායකවරයාගේ චෝදනාවට පිළිතුරු ලෙස ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඔහු පවසන්නේ ඉදිරියේදී ප්‍රමිතියකින් නියුත් ප්‍රවාහන ක්‍රමයක් කලපුව හරහා සකස් කරන බවයි. රජයේ බලවත් කනගාටුවද ඔහු ප්‍රකාශ කරනවා. පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ සමග ජන බලවේගයේ මුස්ලිම් කොංග්‍රසයේ සහය දක්වන කින්යා නගර සභාව බවයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සිය නිවේදනයෙන් පවසන්නේ. කවුරු කාට බෝලය පාස් කරත් අද අහිංසක ජීවිත හයක් මේවන විට අහිමි වී අවසන්. කින්යා ජනතාව අද තමන්ගේ විරෝධය දුක පළකලේ මේ ආකාරයෙන් ව්‍යාපාරණ ආණ්ඩුවෙන් හදලා දෙන්න කියලා මේ ගෝඨගේ ආණ්ඩුවෙන් හදන්න සැලසුම් කරා. දැන් අවුරුදු 1කමාරක් වෙනවා මේ එහා පැත්තේ ඉන්නේ කුරුංජාකණි කියන ප්‍රදේශයේ පදි සභාවක් තියෙනවා. 1 ලක්ෂයකට වැඩි ජනගහනයක් එහා පැත්තේ ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට යන්න එන්න පාලමක් නැතුව තමයි මේ පාලම හදන්න සැලසුම් කරේ. ඒ වුණාට සැලසුම් කරාට අද වෙනතුරු මේ වැඩ කටයුතු කිසි දෙයක් වෙලා නැහැ. මේකට අදාළ නිලධාරලා කිසි දෙනෙක් බලන්නේ නැහැ. මේකට ආපු ඇමතිවරු නැත්තම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ බම්බු ගහගෙන ඉන්නවද කියලා තමයි අහන්න තියෙන්නේ. मिनसु गमन करेजोरिटी කරපු අය තමයි මෙතන අනිවාර්යම මේකට වගකීම යුතු කියලා අපි මෙතන මේ අනිවාර්යම මෙතන ප්‍රකාශ කරනවා. මේ අවසර දීපු සියලු മന്ത്രി හිටන් මෙතන අනිවාර්යම මේක ඇරස් කරන්න ඕනේ. මේක ප්ලාස්ටික් බැරල් වලින් හදපු මේ මේ පාදවල සම්පූර්ණ කරපු බිස්නස් එකක් මේක. පොඩි ළමයි හිටන් මෙරලා දින. රසායනික පොහොර තහනම කෘෂි කර්මාන්තය කරවටක් ගිලෙන තැනට පත් කර තිබෙනවා. ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග පහකට පනවා තිබූ තහනම පලිබෝධනාශක රෙජිස්ටර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා රිවර්ස් කළා. ඒ නිසා අද ඔහුව තනතුරෙන් රිවර්ස් කිරීමට කෘෂි කර්ම ඇමතිවරයා පියවර ගත්තා. රසායනික පොහොර තහනම අද බරපතල කෘෂිකාර්මික බිඳවැටීමක් දක්වා වර්ධනය වෙලා අවසන්. සැනකින් කාබනික පොහොරවලට මාරු වීමට දැරූ උත්සාහය අර්බුද රසක් මතු කරමින් තිබෙනවා. චීනෙන් පොහොර ගෙන්වීමට දැරූ උත්සාහය, ඒ සමගම අහිතකර සුදුරු ජීවීන් පැතිරීමට තිබූ අවධානම මේ අතර ප්‍රධානයි. ඒ වගේම අවසානයේ ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් කියලා ගෙනාව දියර පොහොරත් ප්‍රශ්න රසක් මතු කරලා තියෙනවා. කෘෂි විද්‍යාචින් පවසන්නේ ගිනාවේ නැනෝ නයිට්‍රජන් නෙවෙයි නැනෝ යූරියා කියලයි. ඒ වගේම නැනෝ නයිට්‍රජන් ලීටරයකට ගෙවපු මුදල පිළිබඳව කොමිස් කතාවකුත් එළියට ආවා. එකක් නම් හරි පැහැදිලි. නැනෝ නයිට්‍රජන් ගේන විට ඒ ගෙවපු ගාන පිළිගන්න මොලේ තියෙන මිනිස්සුන්ට බැරි බව. අද තේ ගැන නාමල් කරුණරත්න කතා කළා. නැනෝ පොහොර සම්බන්ධයෙන් හොරකම් කරලා තියෙන රුපියල් වලින් ගත්තොත් එහෙම මිලියන 7841ක් පාඩු කරලා තියෙනවා. කෘෂිකර්ම ඇමති කියනවා එහෙම පාඩුවක් කරලා තියෙනවා. ඒ සමාගම ලාභයම් තියෙනවලු. ඒ සමාගමට ලාභ ගන්න ඉඩකඩ හැදුවේ කවුද? අනිත් පැත්තෙන් කියනවා මේ විෂය මට අයිති නෑලු. එතකොට මේක අයිති පොහොර අමාත්‍යාංශයටලු. මේකේ බෝලේ පාස් කරන මකාබනික පොහොර ඇමති සසින්ද්‍ර රාජපක්ෂට. සසින්ද්‍ර රාජපක්ෂ ඊළඟට මාධ්‍යට බිල්ල කියනවා මේක මට අදාළ නෑ. මේ විෂය අයිති වෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට. ඊහෙට බෝලේ පාස් කරන මෙහෙට බෝලේ පාස් කරනවා. මේකේ ඇත්ත වග උත්තර කරුවෝ කවුද? දැන් මේ චීන පොහොර නැව, අසූචි නැව රටවටේ තාමත් කැරකෙන්නේ. දැන් මේක ස්ථානගත වෙලා තියෙන්නේ කළුතර ප්‍රදේශී. කතරංගේ ප්‍රදේශී. එයා තමයි නැව් බාර ඇමති. නැව් බාර ඇමතිගේ බල ප්‍රදේශෙම මේ නැව ස්ථානගත වෙලා තිබුණා. ඒකෙත් මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියන සැකේ මතු වෙනවා. එවනම් මේක ඇතුළෙත් අතයට ගනුදෙනුවක් අනිවාර්යෙන්ම සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඇයි මේ පොහොර නැව තවදුරටත් මේ කැරකෙන්නේ?
පාලිපෝතනාශක රජිස්ට්‍රාර් ආචාර්ය ජේ ඒ සුමිත් මහතා රාජ්‍යයේ තීන්දුවක් රිවර්ස් කළේ. ඔහු ග්ලයිෆොසෙට් ඇතුළු පාලිපෝතනාශක වර්ග පහක තහනම ඉවත් කළා. මෙම තහනම 2014 වර්ෂයේදී පැනවුවක්. ඒ තහනම ඉවත් කිරීම නිසා අද ඔහුට සිය තනතුර අහිමි වුණා. ඔහුගේ නව ගැසට් නිවේදනයේද ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉවත් කළා. රජය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් සඳහා අපි තීරණයක් කරගෙන තියෙනවා. ඒ තීරණයක් ගැන තිබියදී ඊයේ දවසේ පලිබෝධනාශක රජිස්ට්‍රාර්වරයා විසින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. මේක සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා ඊයේ දිනේම මෙම පුද්ගලයා මෙම තනතුරෙන් ඉවත් කරන්න අපි උපදෙස් දුන්නා. ඒ වගේම ඒ ග්ලයිෆොසෙට් තහනම නැවත පනවන්න අවශ්‍ය උපදෙස් දුන්නා. රජය මේ තීන්දුව ගනිද්දී අපිට අමාත්‍යංශයේ තියෙන ලොකුම අභියෝගය තමයි මේ රසායනික පොහොර සමාගම් රසායනික පොහොර ආනකරුවන් විසින් අපේ අමාත්‍යංශයේ දෙපාර්තමේන්තුව නිලධාරීන්ත් එක්ක පහුගිය කාලය පුරාම කටයුතු කරලා තියෙනවා. මීට කලිනුත් පලිබෝධනාශක ගෙන්වීමට කටයුතු කිරීමේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී මේ පුද්ගලයා විසින් එක සමාගම පක්ෂව යෝජනායවල තිබුණ කැබිනට් මණ්ඩලයට දෙවැනි වරත් මේ විදිහටම එවලා තිබුණා. ඒ නිසා ඔහුට විරුද්ධව දැනටමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ අතර වාර්තා වන පරිදි රජය රසායනික පොහොර හෝ පලිබෝධනාශක ආනයනය කරන්නේ නැති වුණත් පෞද්ගලික අංශයට ඒ සඳහා ඉඩකඩ තිබෙනවා. අදත් සමහර රසායනික පොහොර සංගවාගෙන ඉහළ මිලට අලෙවි කරනවා. ගොවීන් ඉල්ලන්නේ රසායනික පොහොර කවුරු ගෙන්නුවත් සහන මිලට ලබා දිය යුතු බවයි. දැන් බලන්න මේක තෙල් ටික ගහන්න ඊයේ මම පිටින් ගෙනාවා රුපියල් 7500 ගානේ කෑන් දෙකක්. ඒ කියන්නේ ලීටර් දෙකක්. අද තෙල් ගැහුවා උදේ තෙල් ගහන්න ටැංකි 20ට රුපියල් 200 ගානේ 4000යි. එතකොට රුපියල් 19000ක් මේ තෙල් වලට ගියා. දැන් පොහොර නෑ ඊළඟට. ඔය කුසිකර්ම ඇමතිකම දාලා යන්න පුළුවන් මිනිහට කරන්න ගොවියට ගොවිතැන කරගෙන ජීවත් වෙන්න බඩ පිළක් හදන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ ගොවිතැන් කරාට ඉතින් අපිට මේ වගේ ආදායමක් ගන්න පුළුවන් වේවිද කියලා විශ්වාසයක් නෑ. ඒත් අපේ ළමයින්ට කැඳ ටිකක් හරි ඉල්ලනකොට දෙන්න පුළුවන් වෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන තමයි මේ වගා කරන්නේ. මම ඇත්තටම කියන්නේ මේ අධිකාර ජනාත්මාගෙන් මේ ගත්ත අඩිය පිටිපස්සට මොහොතක් තියලා මේ රටේ මින ගොයිය ගැන හිතන්නේ. ඇත්තටම දෙනව නම් හොඳයි. දැන් මේකේ වෙන්ද ගෝණි පහක් විතර කැඩෙනවා. ඒ වුණාට දැන් ගෝණි එකහමාරක් වගේ තමයි බොංචි කැඩෙන්නේ. බලන්නකෝ මේ කොළ හැම කහ වෙලා තියෙනවා. වැට බෙහෙත් නැතුම් හරි අමාරු ඉතින් කරගෙන යන්නේ. මේවට පුල්ලි එනවා බොංචි වලට. ඒව දෙන්න බෑ ඊට පස්සේ ගිනි. හැමදාම ඉතින් අපි මේ දුක් විඳින්නේ පොහොර ටික නැති හින්දා තමයි. රජේ පොහොර දැන් දෙනවයි කියන එක දුන්නොත් ලොකුම උදව්. පොහොර හිඟය සහ වර්ෂාව නිසා අද සෑම එළවලු කිලෝවකම මිල රුපියල් 3400ක් දක්වා ඉහළ ගිහින් අඩුම මුදලට වෙළඳපොලේ අද තිබුණේ අඹ ගැට සහ මන්යොක්කා පමණයි. අධික වර්ෂාවසෙම පොහොර සහ කෘමිනාශක හිඟය අද එළවලු වලට බරපතල ලෙස බලපා තිබෙනවා. සාමාන්‍යයෙන් පෑලියගොඩ මැනින්තොග වෙළඳපොලට දිනකට එළවලු තොග කිලෝ 150,000ක් පමණ ලැබෙනවා. අද ලැබී තිබුණේ කිලෝ 50,000ක් පමණයි. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ තත්ත්වයත් එලෙසමයි. නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානයත් වහලා දාලා. අද දිනේ එළවලු වෙළඳට සාපේක්ෂව කිලෝ 50,000ක් විතර වගේ තමයි මාකටේ ලැබුණේ. පාරිභෝගික ජනතාවට උසලන්න බැරි මිල ගණන් තියෙනවා. ඒකට හේතුව තමයි මේ වැහි කාලෙත් සමග අසන්නක පොඩි අඩුවක් තියෙනවා. පොහොර ප්‍රශ්නෙත් මෙතනට බලපාලා තියෙනවා. ඉල්ලුමේ හැටියට සපයා ගන්න එළවලු මැනින් වෙළඳ පොළ තුල නැහැ. බෝංචි රුපියල් 400ක්, මාළු මිරිස් රුපියල් 400ක්, ලීස් රුපියල් 300ක්, කැරට් රුපියල් 300ක්, අවු මිරිස් රුපියල් 200ක්, පිපිඤ්ඤ රුපියල් 100ක්, තක්කාලි රුපියල් 350ක්, නෝකෝල් රුපියල් 200ක්, අකරල් රුපියල් 350ක්, නම් බණ්ඩක්ක රුපියල් 200යි 220යි, දඹල රුපියල් 200යි, අඹට රුපියල් 300යි 350යි. ගෙනාවු ඒ බඩු ටික විකුණා ගන්න නොහැකි මට්ටමක් සිද්ධ වුණා. ඒකට හේතුව වශයෙන් තියෙන්නේ පසුගිය දින දෙක තුන ඇතුළත ආර්ථික මධ්‍යස්ථානයෙන් අරන් ගිය ව්‍යාපාරික බඩු විකුණා ගැනීමට නොහැකිව ඔහුන් ළඟ තාම ඒවා තියෙනවා. පැහැදිලිවම ආර්ථික මධ්‍යස්ථානයේ වහන්න සිද්ධ වෙනවා. මේක වහනවා කිව්වහම අපි වහන්න ඕනේ. නමුත් අපි මේක වහන්න අපිට අවස්ථාවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට මේක ඇවිල්ලා උදේ ඇරලා හවසට ගෙදර යන මට්ටම සිද්ධ වෙයි. මොකද අපි නම් කම්කරුවෝ හිටින්නේ නැහැ, සේවකයන් හිටින්නේ නැහැ. ඒ සේවකයන්ට පඩිනඩි ගෙවා ගන්න බෑ අපිට. ඒ ගෙවා ගන්න බැරි මට්ටම මත අපිට සිද්ධ වෙනවා මේ ගණන වැහුවා සමානව අපිට මේවා අත්තරලා දාලා යන්න. තොග අලවි කරන ස්ථානයකදීම එළවලු කිලෝ එකක්
රුපියල් 400 පණින විට සිල්ලර වෙළඳාම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එළවලු වල සිල්ලර මිල ඉතා බරපතල ලෙස ඉහළ ගිහින් එළවලු ග්‍රෑම් 250 ඒවා දෙක තුනක් රුපියල් 1000 පණිනවා. ඒ නිසා ග්‍රෑම් 100ක් පවා ඉල්ලන බවයි වෙළෙන්දන් පවසන්නේ. මයික ඉල්ලේ ගුවන් බුලන් අඩුවට මයික කන රුපියල් 450 යන මයික වම්බුඩු මාද්ද රුපියල් 200 250 යන තක්කාඩි මාද්ද 300යි 350යි යන්නේ වැස්සට උඩා පැදි වල ඔක්කොම යට වෙනවනේ අයලොල්ලු කියන එකේදී වැහි වතුර වැඩිච්චකම ඉවරයි ඒක ඒ හිඟින්ද තමයි මේ බඩු පොඩ්ඩක් මිල ඉහළ ගියේ එළවලු සවුත් වෙලා කියන මහත්තයෝ පොහොර නැ නුවරලින් බඩු ගෙන්නන්න නැ වෙනද ජනතාව වැඩි ගොඩක් දැන් දවස් 3ක් විතර මිනිස්සු නැ මේ වෙනද මාකට් එක යන්න බෑ බිස්නස් පොඩ්ඩක් අඩුයි කියන්නේ මිනිස්සුන්ට කෑම ගන්න ආදායමක් නැහනේ යන විදිහට ගන්න බෑ මිනිස්සුන් අර ඕඩර් කට්ටිය තමයි මේ බඩු අරගෙන මේ මිනිස්සු අරෙන්ද සුළු මිනිහා බඩුවක් ගෙනියන්න එන්නෙත් නැ සෙනඟ සල්ලි නැති ඉන්න ඇව්වම කියන්නේ දැන් ඉස්සර 250ක් ගන්නේ කියලා දැන් 100 ගන්න 100 ඉල්ලන්න බෑ කියන්න බැරි කමනේ ඉතින් දෙන 100 හරි ඇව්වම කියන්නේ සල්ලි නැ ජීවත් වෙන්න කි අද අඩු මිලකට තිබුණේ ගැට අඹ සහ මඤ්ඤොක්කා පමණයි එළවලු මිල සමාජ මාධ්‍යයේද අද ප්‍රධාන මාතෘකාවක් බවට පත්වලා තිබුණේ මේ ආකාරයටයි. ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 8.3ක් බව අද වාර්තා වුණා. සැප්තැම්බර් මාසයේ උද්ධමනය පැවතියේ 6.2ක් ලෙසයි. ඒ අනුව 2.1කින් උද්ධමනය ඉහළ යාම ඉතා විශාල අගයක් බවයි ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ. උද්ධමනය යනු භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යාමයි. උද්ධමනය ජීවන වියදම ආදී බැරෑරුම් වචන අපට ආර්ථික විද්‍යාවේදී සේම දේශපාලනඥයින් ගිනුත් නිතර අහන්ට දකින්ට ලැබෙනවා. ඊටම සරලව මේ සියල්ල අර්ථකථනය කළොත් බහණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම ලෙස දක්වන්නට හැකියි. අදවන විට බහණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ. සහල්, පරිප්පු, සීනි, කිරිපිටි, සැමන් සහ අදවන විට එළවලු මිලත් දරන්න බැරි ගානට ඉහළ ගිහින්. මේ ආහාරවල මිල ඉහළ යාම එසේම ආහාර නොවන දෑද පාලනයකින් තොරව ඉහළ යමින් තිබෙනවා ගෑස් සහ ඉන්ධන ඒ අතර ප්‍රධානයි උද්ධමනයේ වැඩිවීම යනු ඒ අනුව ජනතාවගේ එදිනෙදා අවශ්‍ය ආහාර සහ සේවාවල මිල ඉහළ යාම බව දැන් සරලවම අපට තේරුම් ගන්නට පුළුවන් උද්ධමනය එහෙමත් නැත්නම් මිල ඉහළ යන බහණ්ඩ හා සේවාවලට මුහුණ දීමට නම් ජනතාවගේ ආදායම් ඉහළ යා යුතුයි නමුත් කොවිඩ් වසංගතයේ ඩොලර් හිඟිය රැකියා අවස්ථා අහිමි වීම රට ලොක්ඩවුන් කිරීම සංචරණ සීමා කොවිඩ් නීති ආදී සියල්ලම උද්ධමනයේ ඉහළ යාමට බලපෑවා විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීමත් ඊට එක්වෙනවා එසේම මුදල් අච්චු ගැසීම උද්ධමනයේ ඉහළ යාමට හේතු වන බවද සත්‍යයක් ඩොලරේ අගය ඉහළ යාම ආනයනයට බරපතල ලෙස බලපා තිබෙනවා ආනයනයේ බිඳ වැටීම බහණ්ඩ හිඟය තවත් උග්‍ර කරන්න හේතු වෙලා එසේම ආනයනික බහණ්ඩවල මිල තව තවත් ඉහළ යනවා අද මේ සියල්ල සිදුව තිබෙනවා. ඒ අතරට ඉන්ධන මිල ඉහළ යාමත් එකතු වී අවසන්. ඒ අනුව උද්ධමනය 8.3යි. පසුගිය මාසයට සාපේක්ෂව 2.1කින් වැඩිවීම අමුතුවෙන්ම සඳහන් කළ යුතු දෙයක් නෙවෙයි. ඒ තරමටම අද ජනතාවට බහණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම පදනම් කරගෙන ඒ බව ඉතා තදින් දැනෙනවා. ඒ වගේම පොහොර පිළිබඳගත් තීන්දුව తీරන නිසා අද එළවලු මිලත් තියෙන ඉතාම බරපතල තැනක. විශේෂයෙන් අපේ රටේ ගොවි ජනතාවගේ අස්වැන්නෙන් 40%ක් පෝර හිඟය නිසා පහත වැටෙන බවද විවිධ පාර්ශව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. සැබෑවටම මේ තත්වයට ආශ්චර්යමය විසඳුමක් නැති බවයි ආර්ථික විද්‍යාවේ අයන්න ආයන්න හෝ දන්නා පුද්ගලින්ගේ මතය. ඒ අනුව රටක් ලෙස සියලු දේශපාලන පක්ෂ මේ මොහොතේ එකවන්ව එකතු වී කටයුතු කළේ නැත්නම් අපේ රට මේ අර්බුදකාරී අවස්ථාවෙන් ගොඩ ගැනීම හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. දේශපාලනය කරන්න ඡන්ද දිනන්න ඡන්දේ දාන ජනතාව ජීවත්ව සිටිය යුතු බව සියලු දේශපාලන පක්ෂ මතකයේ තබා ගත යුතු වෙනවා මේ අද උද්ධමනය දැනෙන තරුණයෙකු පාරට ඇවිත් කියන කතාව අමාත්‍ය
ගාමිණී ලොකුගේ මහතාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉදිරි උත්සව සමයේ රටවැසීමට සිදුවුවහොත් එය පුදුමයට කරුණක් වන්නේ නැති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. මේ අතර සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පුද්ගලින් සොයා බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුමක් අද සිට ක්‍රියාත්මකයි. දැන් COVID සවිස්තර වාර්තාව. අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අමාත්‍යවරයා මෙවර විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටින බවයි වාර්තා වුණේ. පසුගිය බදාදා දින සිට අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණ නැති බව අපකල විමසීමකදී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවට අවධානමක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ශ්‍රී ලංකාව විසින් මිලදීගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් අද උදැසන කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන තිබුණා. කොවිඩ් වසංගතය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා පොලිසිය විසින් නැවතත් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් අද දින ආරම්භ වුණා. පොලිසිය නිලධාරියෙක් පල්ලවට වාහනය දෙන්නෙක් ගෑවම නම් ඔයාගේ බිරිඳ කියලා පොලිසිය දැන ගන්නවද? ඔයාගේ වැඩපළ වැඩ. ඔයාගේ වැඩපළ වැඩ කරන කෙනෙක් දැන ගන්නත් පුළුවන් නේද? ඒක ඔයා තේරුම් ගන්න ඕනේ. නත්තල් කාලයත් වර්ෂ අවසානයත් නිසා කොළඹ සහ ප්‍රධාන නගරවල පැමිණ මහජනතාවට විශේෂයෙන් වාහනවල දිදා ගමන් කරන අයට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව යලි සිහිපත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නේ. එදිනෙදා කොළඹ රාජකාරිය සඳහා පැමිණ අයටත් මුඛාවරණ පැළඳවීම සම්බන්ධව උදාසීන රථවාහන රාජකාරිය කරන නිලධාරීන් යොදවලා එය දැනුවත් කිරීම වැඩපිළිවෙලක් ආරම්භ කරා. කොළඹ නගරයේත් බස්සහිර පළාතේ ප්‍රධාන නගර සියල්ලකමත් අද මේ ක්‍රියාත්මක වෙනවා. කොළඹ නගරය තුල ඊටම තදින්ම මේක ක්‍රියාත්මක කරනවා. ඒ වගේම බස්සහිර පළාතේ ප්‍රධාන නගරවලත් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දිවයින පුරාම ප්‍රධාන නගරවල පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයට අද සමගි ජනබලවේගය සිය විරෝධය පළ කළා. රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඉලක්ක කරගෙන සිදු කළ එම ප්‍රකාශය රටේ සමස්ත කාන්තාවන්ට කළ අවමානයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තමා පැවසූ වැරදි වචනය පෙන්වා දුන්නොත් ජාතියෙන්ම සමාව ගන්නා බව තිස්ස කුට්ටියාරච්චි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. අද පාර්ලිමේන්තුවේදී තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයාට කතානායකවරයා දැඩි ලෙස අවවාද කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා විපක්ෂයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රකාශය මේ වන විට දේශපාලන වේදිකාව උණුසුම් කර තිබෙනවා. එය සමස්ත රටේම කාන්තාවන්ට කළ අවමානයක් බවයි බොහෝ පාර්ශ්වයන් පවසන්නේ. පාර්ලිමේන්තුව තුළද මේ සම්බන්ධයෙන් දැන් අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා. එහිදී උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. විසකුට්ටියාරච්චි මන්ත්‍රීතුමා විසින් කාන්තා පාර්ශ්වයට අපහාස කරමින් මෙම උත්තරීතර සභාගර්භයේදී කරන ලදීම අශෝභන කතාව පිළිබඳව මාගේ කනගාටුව ප්‍රකාශ කරන අතර මෙවැනි අයෝග්‍ය අශෝභන වචන භාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම පිටස්තර පාර්ශ්වයන්ට අපහාස කරමින් කරන ලබන කතාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විසකුට්ටියාරච්චි මහතාට දැඩි ලෙස අවවාද කරමි. දිගින් දිගටම මෙවැනි තත්ත්වයන් පාර්ලිමේන්තු සභාගර්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිදු කරනු ලබන්නේ නම් ස්ථාවර නියෝගවලට අනුකූලව සභාවේ විනය පවත්වා හැබැයි මම අහන්නේ එහෙනම් පොලේ බඩු විකුණන වෙලෙන්දෙක් ඒ මම කියපු එළවලු විකුණන විදිහමට අර්ථකථනය කරන්න මම යහපත් සිතින් කියපු දෙයක් මම වල් නෑ අහපු මිනිස්සු වල් වුණාට මට කරන්න දෙයක් නෑ කතානායකතුමනි මම කිව්වේ යහපත් සිතින් කාන්තාවන්ට මම අපහසුතාවයට පත් කරේ නෑ ඔයිට වඩා මේ පාර්ලිමේන්තුව ඇතුලේ හඬපට එළිය දෙනකොට ඔය කාන්තාවන් කොහෙද හිටියේ ෆ්‍රන්ට් සයිඩ් බැක් සයිඩ් ගැන කෙලින්ම කතා කරා ඒව කියනකොට කාන්තා ඉදිරිවස්ගම් කොහෙද තිබුණේ මම එළවලු ගැන කතා කරා මිසක් කාන්තා වන්ට අපහසුතාවයට පත් කරන කිසිදයක් කතා කරේ නෑ මම සභාව ගන්නවා ජාතියෙන්ම ඔබතුමිය පැහැදිලිව මට කියන්න කාන්තාවන්ට අපහසුතාවයක් පත් වෙන විදිහට මම කියපු පරුස වචනේ මොකක්ද කියලා ඔබගේ කටින් මට කියන්න මං එදාට පිළිගන්න මේ සභාවේ පක්ෂ වේවා විපක්ෂ වේවා ඕනෑම මන්ත්‍රීවරියන්ට අසභ්‍ය වක්‍රාකාරව හරි එවැනි ප්‍රකාශ කියනවා අපි සම්පූර්ණයෙන් මේක හෙලා දකින්න ඊට විරුද්ධව කටයුතු කරන්න කියලා මම ඔබ තමුන් ආසයේගේ බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේ වචන තුන දැන් අපි ආය
කතාවයි කියන්නේ අපිට කැතයි ලැජ්ජා හිරිකිතයි ඕන වචනයක යට අර්ථයක් ඇතුව කතා කරන්න පුළුවන් ඔබතුමා මේ වචන තුන ආයෙ ඕනනම් කියන්න කරු කතානායකතුමනේ මේ අපි බබාලා නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය බබාලා නෙමෙයි දැන් කතානායකතුමත් පිළිගත්තා ඔබතුමා වරදක් කරයි කියලා එදා මෙයා චැලෙන්ජ් කරා එහෙම ඔප්පු කරොත් එයා මන්ත්‍රීකමෙන් අයින් වෙනවා කියලා දැන් තමුන්නාසේ ගරු සභාවට නිගරු කරන්න තු කරුණාකර යන්න ගෙදර හරි හරි යන්න ගෙදර කරුණාකර යන්න මේ සභාවේ ඔබතුමාට එහෙම එංගලා යන්න කරුණාකර යන්න මන්ත්‍රී තුමාලා දෙපළ කරුණාකර මන්ත්‍රී මාලි ඉඳ ගන්න මම හිතනවා නැවත වතාවක් මගේ වරප්‍රසාද අහිමිවීමක් සිද්ධ වෙනවා මෙතන මෙතුමා ඒ වාක්‍ය නැවත වතාවක් කියන්න කිය කිය අභියෝග කිරීම තුළ නැවත වතාවක් ඒ දෙයමයි සිද්ධ වෙන්නේ සභාවේ ගෞරවය රකින්න කියන එක මම නැවත වතාවක් ඉල්ලනවා රජී නියෝජනය කරන මන්ත්‍රීවරියන්ට තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හෙළා දෙක තිබෙනවා මේ අතර සමගි ජනබලවේගය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ ප්‍රකාශය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව සඳහන් කළා සමගි ජනබලවේගය සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ මෙය ගෙදර බුදුන් ලෙස හඳුන්වනු ලබන අම්මාවරුන්ගේ උත්තරීතර පිදුමට කළ අපහාසයක් බවයි කතානායකවරයාගේ උපදෙස් පවා තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයා බැහැර කර ඇති බවද සමගි ජනබලවේගය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා අදාළ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට බොහෝ පාර්ශවයන් චෝදනා එල්ල කරන පසුබිමක අද මාර්තු 12 ව්‍යාපාරයේද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ පාර්ලිමේන්තුව කාන්තා ගෞරවයේ සුරකින කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතු බවයි. අදාළ මන්ත්‍රීවරයා පිළිබඳව නිසි විනය පරීක්ෂණයක් සිදු කොට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වය සහ පොදුවේ පක්ෂ සමාජිකත්වය ඉදිරිපත් විය යුතු බව මාර්තු 12 ව්‍යාපාරයේ පෙන්වා දෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්කිරීම පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. 20 වන සංශෝධනය හේතු කොටගෙන ස්වාධීනත්වය අහෝසි වී ඇති බවයි විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ. කැබිනට් රෝට පිටින් තීරණ ගන්නා කණ්ඩායමක් ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. උපරිම අධිකරණ නිශ්චකාරවරු राज्य सेवा कमीशन सभा कार्यालय अधिकरण के सेवा कमीशन सभा जातिक पुलिस कमीशन परिपालन अभियाचन विनिशाधिकारी अल्लासा दूषण विमर्शन कमीशन सभा मुदाल कमीशन सभा श्रीलंका मानव कम कमीशन मतिवर्ण कमीशन जातिक विकिरण कार्यालय वन कार्यालय मेव स्वाधीन के लिए तमें किया नहीं नमूद अत्यवश्यम दमे आयत स्वाधीन ने करो कदा नहीं अद मे आयत वाले पत्रीम कराने स्वस्वीम कराने सीएल दे कराने विधायक जनाधिपत इतिंग मे आयत वाले स्वाधीन ते नतिवलाती है සරවත් සරු කතාව අහලා එක පැත්තකින් අපිට hina යනවා මොකද එතුමාට ඉතිහාසය අමතක වෙලා හින්දා විපක්ෂයේ කරන යෝජනා ඒ වගේම විවේචන සවධානීව අහගෙන හිටියා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරා අපි දැන් කිතුම් පතක් සකස් කරගෙන යනවා ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කරලා එයන් සාකච්ඡාවට භාජනය කරනවා බවත් මේ අවස්ථාවේදී මම මතක් දුන්නෝනි ඒ නිසා ඒ පිළිබඳව රහසිගතව අපි කිසි දෙයක් කටයුතු කරන්නේ නැtei කියන එක තමුන්වහන්සේලට මතක් කරනවා 20 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක වෙලා අවුරුද්දකින් පස්සේ අපි දකින්න මේ පාර්ලිමේන්තුවේ මේ බලතල ක්‍රියාත්මක කරන්න අවස්ථාව නැති වෙලා තියෙනවා විශේෂයෙන් බලන්න ජනාධිපති කාර්ය බලකාය දැන් අපි එක රටයි එක නීතිය පිළිබඳ අරගන්නවා නම් මේ බලකාය පත් කරනකොට ඇමතිවරු දැනගෙන හිටියේ නැහැ ඉතින් අධිකරණ ඇමතිතුමා ඒ ගැන ප්‍රශ්නයක් මතු කරා ඊට පස්සේ තව ගැසට් එකකින් එක සංශෝධනය කරා ඉතින් ඒකත් කැබිනට් මණ්ඩලෙක සාකච්ඡා කළා නැහැ එහෙනම් මේ සියල්ලම නීති විරෝධී මේ අය වෙනුවෙන් සතයක් වියදම් කරන්න බෑ ජනාධිපතිතුමාගේ වයසයි ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කළා කතා කරලා කිව්වා ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවද කියලා මම 4:45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා ජනාධිපතිතුමා ලහි ලහියේ ආවා ඊවා මේ කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා ඔයා කැමති නේද කියලා මගෙන් එකවරම ඇහුවා මම සාමාන්‍යයෙන් ඕන දෙයක් අප්පච්චිගෙන් අහනවා ඒත් මට මේ වෙලාවේ හිතුණා මගෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා මම කිව්වා හරි හරි සර් මම කැමතියි කියලා ඊවා වනිසුන්දර මහත්මිය දීපු පුවත්පත් සාකච්ඡාව දැන් එතුමිය තමයි අල්ලස්සා දූෂණ කොමිසමේ සභාපති වෙලා ඉන්නේ දැන් මාසයකට කලින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අල්ලස්සා දූෂණ කොමිසම ඉල්ලා අස්කරගත්ත නඩුවල විස්තර ටික ඇහුවා කියන්න ලැජ්ජයි මාසයක් වෙනවා තාම මේ විස්තර ටික අපිට ලබා දුන්නේ නැහැ ඔබතුමා පිළිගන්න ගරු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමාගේ දේශපාලන කටයුතු වල හිටපු කෙනෙක්ව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිශේෂකාරය කරේ හැබැයි නෑ නෑ මට මේක පැහැදිලි කිරීම කරන් දෙන්න මම කියන්නේ හැබැයි එතුමා
එතුමා අගවිනිසුරු තනතුරට ගියාට පස්සේ ජයවර්ධන ජනාධිපතිතුමා කියන හැම එකටම එකග වෙලා නැහැ. ඊවා වනසුන්දර මහත්මිය කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අපේ අගමැතිතුමාගේ බැච්මේට් කෙනෙක් කියන එක අපි දන්නවා. ඔබලාගේ නායකතුමාට ඒ වගේ සමකාලීනව නැතිවීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. නමුත් ඒකට කරන්න දෙයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ඉතාම අවංක විනිසුරුවරියකට අපහාස කරන්න එපා කියන ඒ ඉල්ලීම මම තමුන්නාන්සලාගෙන් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාජනාධිකරණයට අපි පත් කරපු පත්කිරීම් සියල්ලක් ඒ ශේෂ්ත්‍රය තුල ගරු අග්‍රවිනිශ්චකාරතුමා සහ නීතිපතිතුමා විසින් රෙකමෙන් කරපු අයගෙන් තෝරාගෙන කුසලතාපූර්වව තමයි පත්කිරීම් කරලා තියෙන්නේ. බොරු නඩු දේශපාලන හේතු මත දානකොට අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා තමයි. ඈ හැමතැනම කියනවා නඩු දාපු පුද්ගලයෝ රුපියලකින්වත් අයුතු ලෙස පාවිච්චි කරලා නැහැ කියන එක. ඉතින් නීතිපතිතුමා බලනවා ඇති හැමදාම නඩු කාලා පරදිනවට වැඩිය සමහර නඩු කල්පනා කරලා බලලා නිදහස් කරගන්නවා. අලි සබ්රි හැමතුමාට කියනවා පුළුවන් නැවත මේ ටෙක්නිකල් ෆෝල්ට් එක හරි ගස්සලා නැවත නඩු පැවරීම කටයුතු කරලා නඩුව අහලා සාක්ෂි විමසලා අදාළ මිනිසුරු වරුන් ලවා මේ නිදොස් කොට නිදහස් කරන්න කියලා මම කියනවා. ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට මගෙන් ඉල්ලීමක් කරා ඇමරිකාවේ තානාපතිවරයා හැටියට වැඩ බාර ගන්න කියලා. මම ඒ ඉල්ලීම බාරගත්තා. මම බලාපොරොත්තු වෙනවා තව දවස් දෙකකින් තුනකින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා 29 වෙනිදා වෙනකොට ඇමරිකාව බලා පිටත් වෙන්න. දිවයිනපුර සියලු රෝහල්වල සහ මහජන සෞඛ්‍ය සේවා තුලත් පැය 48ක වැඩ වර්ජනයක් හෙට සිට ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඒ වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කෙසේ වෙතත් විශේෂ සහ හදිසි ප්‍රතිකාර පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළා. හෙට උදේ 7ට පැය 48ක එහෙම නැත්නම් දින 2ක වැඩ වර්ජනයක් ආරම්භ කරනවා. දිවයින පුරා තියෙන සමස්ත රෝහල් පද්ධතියේ ඒ වගේම මහජන සෞඛ්‍ය සේවාව තුලත් ක්‍රියාත්මක වන්නට නියමිතයි. ඒ වගේම අපි රිජ්ජේ ආරයල මා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල, මහරගම අපේක්ෂා රෝහල වැනි විශේෂිත ප්‍රතිකාර ලබන රෝගීන් සිටින රෝහල්වල මේ වැඩ වර්ජනය කරන්නේ නැහැ. ඒ වගේම කොරෝනා රෝහල්වලත් ස්වේච්ඡාවෙන් කටයුතු පවත්වාගෙන යනවා. දැන් පහුගිය ආණ්ඩුව වැටුප් විෂමතා නිරාකරණය කරන රණුග්ගේ කමිටුව පත් කරා. රණුග්ගේ කමිටුවේ යෝජනා කැබිනට් එකේ සම්මත කරා. රුපියල් 3000ක සිට රුපියල් 20000 දක්වා වැටුප් වැඩිවීමක් කියන රජයේ සේවකයන්ට. මේකෙන් 50% 2019 ජනවාරිවල ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතුරු 50% 2020 ජනවාරිවල ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් වර්තමාන ආණ්ඩුවේ වගකීමක් මේක. නමුත් මේක දෙන්නේ නැහැ. සෞඛ්‍ය සේවාවේ වැඩ කරන හැමෝම එළෙව්වා. වැඩ කරන්න බැරි වෛද්‍ය පරිපාලන ඉගෙන ගත්තේ නැති අයව ගෙනල්ලා ලොකු පුටු වලට දැම්. එහෙම කරලා රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය හොයන්න කාටද අයිතියක් තියෙන්නේ? අකාර්යක්ෂම තීරණ ගන්නෙ නැති වගවීමක් නැති අඩුම ගානේ වෘත්තීය සමිතියක් වර්ජණය කරනවා කියලා මාස දෙකක් තිස්සේ කතා කරාට පස්සේ සාකච්ඡා කරන්න හැකියාවක් නැති. එහෙම තේරෙන්නේ නැති බබ්බු සෞඛ්‍ය සේවාවට දාලා මුදල් ඇමතිවරයා කියනවා නම් රාජ්‍ය සේවාව අකාර්යක්ෂමයි වැඩක් නැහැ කියලා. එහෙනම් ඒක කරන්න දෙගොල්ලංග දැම්මේ කියන ප්‍රශ්නේ අපි අහන. ඒක නිසා අපි අවසාන වශයෙන් මේ යන්නේ අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා. නිර්තතික බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරිපැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උපරිම අධිකරණ නිශ්චකාරවරු රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන්, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂම, මැතිවරණ කොමිෂම, ජාතික විගණන කාර්යාලය වැනි කාර්යාලය මේවා ස්වාධීනයි කියලා තමයි කියන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම දැන් මේ ආයතන ස්වාධීන නැහැ කරු කතා නැහැ කිතුනේ. අද මේ ආයතනවල පත්වීම් කරන්නේ, උසස් වීම් කරන්නේ, සියලු දේ කරන්නේ විධායක ජනාධිපතිතුමා. ඉතින් මේ ආයතනවල ස්වාධීනත්වය නැති වෙලා තියෙනවා. තිරියල් මන්තුමාගේ හරවත් සරවත් සරු කතාව අහලා එක පැත්තකින් අපිට hina යනවා. මොකද එතුමාට ඉතිහාසය අමතක වෙලා හින්දා විපක්ෂයේ කරන යෝජනා ඒ වගේ විවේචන සවධානීව අහගෙන හිටියා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරා. අපි දැන් කෙටුම් පතක් සකස් කරගෙන යනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කරලා එය සාකච්ඡාවට භාජනය කරනවා බවත් මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ. ඒ නිසා ඒ පිළිබඳව රහසිගතව අපි කිසි දෙයක් කටයුතු කරන්නේ නැtei කියන එක තමුන් වහන්සේලාට මතක් කරනවා.
විසිවැනි සංශෝධනයේ ක්‍රියාත්මක වෙලා අවුරුද්දකින් පස්සේ අපි දකින්නේ මේ පාර්ලිමේන්තුවේ මේ බලතල ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් නැති වෙලා තියෙනවා විශේෂයෙන් බලන්න ජනාධිපති කාර්ය බලකාය දැන් අපි එක රටයි එක නීතිය පිළිබඳ අරගන්නවා නම් මේ බලකාය පත් කරනකොට ඇමතිවරු දැනගෙන හිටියේ නැහැ ඉතින් අධිකරණ ඇමතිතුමා ඒ ගැන ප්‍රශ්නයක් මතු කරා ඊට පස්සේ තව ගැසට් එකකින් එක සංශෝධනය කරා ඉතින් ඒකත් කැබිනට් මණ්ඩලයක සාකච්ඡා කළා නැහැ එහෙනම් මේ සියල්ලම නීති විරෝධී මේ අය වෙනුවෙන් සතයක් වියදම් කරන්න බෑ ජනාධිපතිතුමාගේ වයසයි ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කළා කතා කරලා කිව්වා ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවද කියලා මම 4:45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා ජනාධිපතිතුමා ලහි ලහියේ ආවා ඊවා මේ කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා ඔයා කැමති නේද කියලා මගෙන් එකවරම ඇහුවා මම සාමාන්‍යයෙන් ඕන දෙයක් අප්පච්චිගෙන් අහනවා ඒත් මට මේ වෙලාවේ හිතුණා මගෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා මම කිව්වා හරි හරි සර් මම කැමතියි කියලා ඊවා වනිසුන්දර මහත්මියා දීපු පුවත්පත් සාකච්ඡාව දැන් එතුමිය තමයි අල්ලස්සා දූෂණ කොමිසමේ සභාපති වෙලා ඉන්නේ දැන් මාසයකට කලින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අල්ලස්සා දූෂණ කොමිසම ඉල්ලා අස්කරගත්ත නඩුවල විස්තර ටික ඇහුවා කියන්න ලැජ්ජයි මාසයක් වෙනවා තාම මේ විස්තර ටික අපිට ලබා දුන්නේ නැහැ ඔබතුමා පිළිගන්න ගරු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමාගේ දේශපාලන කටයුතු වල හිටපු කෙනෙක්ව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිශේෂකාරය කරේ හැබැයි නෑ මට මේක පැහැදිලි කිරීම කරන් දෙන්න මම කියන්නේ හැබැයි එතුමා අගවිනිසුරු තනතුරට ගියාට පස්සේ ජයවර්ධන ජනාධිපතිතුමා කියන හැම එකටම එකග වෙලා නෑ ඊවා වනසුන්දර මහත්මිය කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අපේ අගමැතිතුමාගේ බැච්මේට් කෙනෙක් කියන එක අපි දන්නවා ඔබලාගේ නායකතුමාට ඒ වගේ සමකාලීනව නැතිවීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා නමුත් ඒකට කරන්න දෙයක් නෑ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ඉතාම අවංක විනිසුරුවරියකට අපහාස කරන්න එපා කියන ඒ ඉල්ලීම මම තමුන්නාන්සලාගෙන් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාජනාධිකරණයට අපි පත් කරපු පත් කිරීම් සියල්ලක් ඒ ශේෂ්ත්‍රය තුල ගරු අග්‍රවිනිශ්චකාරතුමා සහ නීතිපතිතුමා විසින් රෙකමෙන්ඩ් කරපු අයගෙන් තෝරාගෙන කුසලතාපූර්ව තමයි පත් කිරීම් කරලා තියෙන්නේ. බොරු නඩු දේශපාලන හේතු මත දානකොට අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා තමයි. ඈ හැමතැනම කියනවා නඩු දාපු පුද්ගලයෝ රුපියලකින්වත් අයුතු ලෙස පාවිච්චි කරලා නැහැ කියන එක. ඉතින් නීතිපතිතුමා බලනවා ඇති හැමදාම නඩු කාලා පරදිනවට වැඩිය සමහර නඩු කල්පනා කරලා බලලා නිදහස් කරගන්නවා. අලි සබ්රි හැමතුමාට කියනවා පුළුවන් නැවත මේ ටෙක්නිකල් ෆෝල්ට් එක හරි ගස්සලා නැවත නඩු පැවරීම කටයුතු කරලා නඩුව අහලා සාක්ෂි විමසලා අදාළ මිනිසුරු වරුන් ලවා මේ නිදොස් කොට නිදහස් කරන්න කියලා මම කියනවා ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට මගෙන් ඉල්ලීමක් කරා ඇමරිකාවේ තානාපතිවරයා හැටියට වැඩ බාර ගන්න කියලා. මම ඒ ඉල්ලීම බාරගත්තා. මම බලාපොරොත්තු වෙනවා තව දවස් දෙකකින් තුනකින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා 29 වෙනිදා වෙනකොට ඇමරිකාව බලා පිටත් වෙන්න මේක එක රටක් එක නීතියක් නෑ අපි විරෝධතාවයක් මේ කොළඹ ගෙනාවාම ඒකට සෞඛ්‍ය නීති රීති දාලා ඒකට අවශ්‍ය බලපෑම් සියල්ලම කරලා පොලිසිය දාලා බැරියර් ටික ලංකාවටම දාලා තිබ්බා මා මිත්‍ර නාමල් රාජපක්ෂ මැතිතුමා 3,000 5,000 දාලා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නමින් කුසලානයක් පවත්වනවා දැන් ඔබතුමා ඉල්ලීමක් කරනවද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ක්‍රිකට් මැච් වලට ක්‍රීඩා තරඟ වලට සැරගෙන නවත්තන්න කියලා විරුද්ධයිද නැද්ද කියන්න ඕද නැද්ද උද්ඝෝෂණයකු ක්‍රීඩා තරඟයකු කියන්නේ දෙකක් මේ දෙක පටලව ගන්න එපා මෙතන ක්‍රීඩාව තරඟය පවත්වන්න පුළුවන් නමුත් ක්‍රීඩාව තරඟය පවත්වනවා කියලා ප්‍රේක්ෂකයන් ගරු සභාපතිතුමියනි මෙතුමා හිතන් ඉන්නේ කටකවල කට කැපෙන්න බීලා ගෙනාවම ෆුල් වැක්සින් කියලා. එහෙම වැක්සින් රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.